මේ වෙලාව වෙනකොට ශානි අබේසේකර මහත්මයා පිළිබඳව බරපතල ආණ්ඩුවේ පොදු හතුරෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගෙන් පලි ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. දැන් IDA චැදිලා අවසන් කරන්න ගරු මන්ත්‍රී. අවසන් කරන්න බෑ මට විනාඩි 5ක් දෙනවා. හරි විලා විලා විලා. එතකොට මේ ඔහුව IDA යවන්නේ නැතුව ඔහුව යවනවා කන්දකාඩු වලට. දැන් ඔහුගේ ජීවිතේ ක්‍රිටිකල් බවට පත් වෙලා තියෙනවා. නමුත් තවම නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ශානිට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා මෙන්ඩිස් කියන නිලධාරියාට තර්ජනය කරාම ඔහු ඒකට බැහැ කියපු නිසා දැන් මෙන්ඩිස් කියන නිලධාරියාවත් අද අත්අඩංගුවේ පත් වෙන්නේ. අද ඔහුව බන්ධනාගාරගත කරලා ඔහුටත් කොවිඩ් රෝගී තත්ත්වයේ වැළඳිලා තියෙනවා. දැන් ඔහුවත් IDA චුරෝහලට යවන්නේ නැතුව යවනවා කන්දකාඩු වලට. මොකද්ද මේ තියෙන්නේ? මේ සාක්ෂිකරුවන්ගේ ජීවිත පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවායි කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ ශානි අබේසේකර ඇයි හිරේ ඉන්නේ? ශානි අබේසේකර හිරේ ඉන්නේ වැරද්දක් කරලා නම් ඔව් ඒ වැරද්දට දඬුවම් දෙන්න අධිකරණයට අයිතිය තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොමඩ් ශියාම් කියන නඩුව සම්බන්ධයෙන් තමයි එවකට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලේ ඉලංගකෝන් පොලිස්පතිවරයා තමයි මෙතුමට මේ කාරණාව බාර දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ හිතවතෙක් වෙච්ච ශ්‍යාම් ඝාතනය වෙච්ච වෙලාවෙදි. ඒ පිළිබඳව පරීක්ෂණ සිද්ධ කරලා ඒ පිළිබඳව නඩු කටයුතු අවසන් වෙලා ඇපීල් අවස්ථාවේදී තමයි මේ අලුත් කරුණක් විදියට ආයුධ දැම්මා කියන කාරණාවක් අලුත් කාරණාවක් විදියට ඉදිරිපත් කරලා තමයි මේ වෙලාවේ මේ නැවත වතාවක් ශානි අබේසේකර මහත්තයා අත්අඩංගුවට ගන්නෙ. මේදි මේ වගේ අරේ අරේ කියන්න ඉන්න මෙහෙමයි. දැන් අධිකරණ අමාත්‍යාංශය කියලා දැන් රීති ප්‍රශ්නේ මම ඕනනම් හිතේ කියන්න. අධිකරණ අමාත්‍යාංශය කියලා අධිකරණේ විභාග වෙන කාරණා ගැන සාකච්ඡා කරන්න බෑ. ශානිලා හිටියේ මෙයාලත් එක්ක අනුර දිසානායකත් එක්ක මේ රනිල් වික්‍රමසිංහේ කමිටුවේ. ඒකයි එතකොට දැන් ඒ සිද්ධියකදී නඩුවේදී අවසාන වශයෙන් දාලා කටයුතු අධිකරණේ ඒවට කටයුතු කරන්න අපි ඒ ගැන විවේචනය කරන්නේ නෑ. නමුත් මේ විදියට ගියොත් අනාගතයේදී නඩු කටයුතු අවසන් වෙනකොට අලුතෙන් කාරණා ඉදිරිපත් කරලා මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කරනවා. ඒ වගේම මේ වෙනකොට ශානි අබේසේකරට පොලිස් කොමිසමේ නිර්දේශ කළා තියෙනවා ඔහුගේ අඩවටුප ගෙවන්න කියලා. ඒ අඩවටුප ගෙවන්න කියලා මේ පොලිස් කොමිසමේ නිර්දේශය මේ තියෙන්නේ. තවම පොලිසිය මේ ශානි අබේසේකරගේ අඩවටුපවත් ගෙවන්නේ නැහැ. ශානි අබේසේකර කියන්නේ ගාල්ලේ මහින්දෙන් ආපු ඉතාමත්ම විනයගරුක නිලධාරියෙක්. පොලිස්පතිවරු 11 දෙනෙක්ගෙන් ජනාධිපතිවරු 3 දෙනෙක්ගෙන් ප්‍රචාර සම්මාන ලැබපු නිලධාරියෙක්. අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය ස්ථාවර නියෝග සම්බන්ධයෙන් විටින් විට අපි කිව්වා උසාවියේ විභාගයට ගන්න කාරණාවක්. මෙයාට සුද්ධ කරන්න වැඩක් නැහැ. ශානි අබේසේකරව මෙයා කවුද සුද්ධ කරන්න? හරිද? ඒක උසාවියේ තියෙන. එතකොට දැන් ශානි අබේසේකර කියන්නේ වැරදිකාරයෙක් නෙවෙයි. ශානි අබේසේකර කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ නඩුවලට පෙනී හිටපු විමර්ශන නිලධාරියා. එතකොට විමර්ශන නිලධාරියා රජයේ බාර දීපු වගකීමක් ඉෂ්ට කරේ. එතකොට ඒ වගකීම වෙනුවෙන් තමයි අද ඔහු හිරේ යන්න වෙලා තියෙන්නේ. අද ශානි අබේසේකර මේ රටේ ජනාධිපතිවරු 3 දෙනෙක්ගෙන් පොලිස්පතිවරු 11 දෙනෙක්ගෙන් විශේෂ සම්මාන ලැබපු පුද්ගලෙක්. පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා ප්‍රශංසා ලැබපු පුද්ගලෙක්. ඒ පුද්ගලයා තමයි ෂර්ලොක් හෝම්ස් විදියට හැඳින්නුවේ. තමන්ගේ වැරදි අල්ලලා දීපු නිසා තමන්ගේ වැරදි අපි කියනවා බොහොම පැහැදිලිවම. ඕගොල්ලෝ තමයි පෞගේ කාලේ බොරුවට මිනිස්සු ඉරේ දාලා මේ තමා මිනිස් නැණ කරන්නේ. එතකොට මේ තමන්ගේ වැරදි අල්ලනකොට තමයි මේ ශානි අබේසේකර මහත්තයලව හිරේ දාලා අද වෙනකොට ඒ අයගේ ජීවිත පවා අනතුරට පත් කරන තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා මේ මම මේ වෙලාවේ සභාගත කරනවා ශානි අබේසේකර මහත්තයා මේ රටේ සිද්ධ කරපු විමර්ශන නඩු වාර්තාවකුත් මම මේ වෙලාවේ සභාගත කරනවා ඉදිරි පරිශීලනය වෙනුවෙන්. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියපු තොරතුරු වැරදි. අර නිලධාරියා අපි ගල්ලෑල්ලේ ඉස්පිරිතාලේ අවශ්‍ය කටයුතු කරමින් අද පවතිනවා. මනුෂ්‍යනායකර් මන්ත්‍රීතුමා ඇයි IDA චලවන්න බැරි? ඔබතුමායි කාර්ය අවසානයි. දැන් මෙන්ඩිස් කියන නිලධාරියව මේ පොලිස් නිලධාරියේ මෙන් ඉස්සරහට මේ රටේ පොලිස් නිලධාරින් විමර්ශන කටයුතු කරන එකක් නැහැ. ඇයි? මේ රටේ දූෂණ සිද්ධ වෙනකොට වැරදි සිද්ධ වෙනකොට ඒ පිළිබඳව පරීක්ෂණ කරලා අවසානයේදී හිරේ යන්න වෙන්නේ පොලිස් නිලධාරින්ට නම්. මොකද්ද මේ රටේ ඇති වෙන තත්ත්වය? ඒ නිසා මේ රටේ නීති ආරක්ෂා කරගන්න නම් නීතිය පිළිබඳ විශ්වාසය රැකගන්න නම් අපි අනිවාර්යෙන්ම මේ අය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නට ඕනි. ඒ වගේම මේ අයට ඕන විදියට දේශපාලන පරිගණීම් කරන්න මේ අයට ඕන විදියට මේ මිනිස්සුන්ගේ පරිගන්න ඉඩ දෙන්න බෑ. ඒක පාර්ලිමේන්තුවේ වගකීමක් කියන එක මම මේ වෙලාවේ මතක් කරමින් මන් යන වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. කවුද අතන පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්නේ? නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
සභාපති මන්ත්‍රීතුමියනි ස්ථාවර නියෝග 77 187 තියෙනවා යම් මන්ත්‍රීවරුක මූලාසනයේ අධිකාරිය නොතකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍ය ආකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ ප්‍රීති අනිලස භාවිත කිරීමේදී වරදක ලැබු විගසම කතානායකර විසින් මන්ත්‍රීවරයාගේ නම් කරලොබු කවරකෝ අවස්ථාවකදී මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවයේ අත්දැකීම් ලැබිය යුත්තේ මේ දිගින් දිගටම බාධා කරන අය ස්ථාවර නියෝග අනුව අත්දැකීම් ලැබුවා මේක දිගටම කරනවා මෙතුමාට 25ක් ඉදලා බාධා කරා වහාම නම් කරලා ස්ථාවර නියෝගපත අයින් කරලා මේ මන්ත්‍රීවරයා මේ සභාව ඉවත් කරන්න මේක ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමියනි මම අහන්න කැමති ඔය සුද්ධ කරන්න හදන චානි අබේසේ නේද රාජනාමරාගේ ගෙදර බලංගොත් නායකකාර මන්ත්‍රීතුමා කොඩ ගරු මන්ත්‍රීතුමියනි සාවර නියෝග ගනුව මන්ත්‍රීවරයෙක්ගේ කතාව කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ බොහොම පහසුතාවයේ කතාව කරි මං අහන්නේ මම මේ සභාවේදී මේ අද දවසේදී මම කිසිම කතාවකදී කිසිම කතාවක් ගරු සභානායකතුමා ප්‍රතික්‍රියාව දෙන්නකො ගරු සභානායකතුමා ගරු සභාපතිතුමියනි ගරු නිශ්ශබ්ද වෙන්න ගරු සභානායකතුමා මේ ඊළඟ කතිකාව රෙකග්නයිස් කරන්නකෝ එතකොට මේ ප්‍රශ්නේ වෙනනේ අපේ කතිකාවගේ වෙලාවනේ දැන් ගරු අපි මේ රාමේශ්වරන් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 4ක් මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා කාලේ පිළිබඳ ගැටලුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒකට යන්නේ නැහැ. දැන් මම මේ කතා මේ සභාවේදී කාටවත් බාධා කරේ නැහැ. හැබැයි මේ තමන්ට අහිතකර කතා කියනකොට තමන්ට නුරුස්සන කතා කියනකොට මෙහෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න දෙන්නේ නැතුව ඒ වගේම පෞද්ගලිකත්වයේ ඇදගෙන ඒ වගේම ජරා විදියට මේ සභාවේ මේ පහත් තත්ත්වයට පත් වෙන එක ශ්‍රී ලංකාවේ